Oh. අපහිතාදර ගරු සිරිකමල්ද සිල්වා වත්තල බල ප්‍රදේශයේ අපේ බලයලක් නියෝජිත තුමා ඒ වගේම අපේ රෙජිනෝල් පෙරේරා අපේ ජේෂ්ඨ नायक तुमा एवगेम शशि कुमार अपे हितादर गरु मंत्री तुमा निरोशा अतुकोराल मैथिनिय शिरन तमरसेखर मैथि तुमा विजित विजय मुनित सोयसा अपे हितवत गरु मैथितुमा सियलूम नगर सभा प्रादेशी सभा मंत्री तुमाला मंत्री तुमियानला नागरिक ग्रामीय कोट्टास प्रादेशीय नायक नायिकावन पेमिन सिटिन दायाबर हितादर मौरुनी पियवरुनी සහෝදර සහෝදරියනි අද දවස පුරාවටම මැතිවරණ රැස්වීම 10ක් අමතන මේ මොහොතේ අපි මීරිගමින් පටන් අරගෙන මීගමුවට ගිහිල්ලා ඉන්පසුව දියුලපිටියට ගිහිල්ලා දියුලපිටියෙන් කටානට ඇවිල්ලා දැන් වත්තල තමුන්නාන්සලා ආමන්ත්‍රණය කරලා अभी मेदकोल रस्वी भयक पवत्त जनाधिपतिवरने अपटवस्था लगुने जनहम एक पनसत्र मिदा पारम दहस අනිත් නායක කාර්යකාරීන්ට කියන පුළුවන් නම් ඉන්න කියලා මාත් එක්ක රැස්වීම තරගයක් කරන්න. හිතවත් මිත්‍රවරුනි අපේ රටේ දේශපාලනේ හැරවුම් ලක්ෂයක ආරම්භයයි මේ සමග ජන බලවේග විප්ලවීය දේශපාලන ගමන. समग जन बल वेगे भीगरे विनहवरुद्वे गरु रनिल विक्रम सिंह मेथितुमाय मे फलाते ज्येष्ठ नायक जोन अमरतुंग मेथितुमाय इक्सज्जातिक पक्षे कृत्याधिकारी मंडले जनवरी तिस्विनिदा मम्मवत सहभागी उने नाय कृत्याधिकारी मंडलेट मट दनगण लगुना जनमाध्यवली शुभ आरंची अक्तीन मंगे मुखद शुभ आरंची रनिल विक्रम सिंह मेतुमा माव अगमति अपेक्षक हटियट योजना कर इतनी नकर उने मट मंगित देशपालन इतिहास वेडियम तनुरु लगुन दवस जनवरी अगमति अपेक्षक नाम योजना मंडल सभापति संधान नायक
යොකොට මමතර කිව්වා සන්දානේ මහලේකමුත් පත් කරගන්න කියලා. ඉතින් මම ඒ ඔක්කොම කරා. කරලා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාව සන්දානේ මහලේකම්වරයා හැටියට පත් කරා. ඔක්කොම කරලා ඉතින් මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න පාර්ලිමේන්තුව විසිරුවන්නට දින කිහිපයකට පෙර කකුල් මාට්ටු දැම්මා. ඒක පුදුමයක් නෙමෙයි. ඔය කකුල් මාට්ටුව පටන් ගත්තේ ගොඩ කාලයකට පෙර. ඒව ගැන පුදුම වෙන්න එපා. ඒවට තමයි කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ පරිණත ඩීල්, පොලිටිකල් ඩීල්. ඒ මිත්‍රවරුනි, ඇත්ත වශයෙන්ම මම තමුන්නාන්සලාට කියන්න කැමති අපේ තියෙන එක ඩීල් එකයි. ඒ ඩීල් එක තියෙන්නේ තමුන්නාන්සලා සහ මේ රටේ පොදු ජනතාවත් එක්ක තියෙන ඩීල් එක. වෙන මොනවත් හොර ඩීල් නැහැ. හොර ඩීල් කප්පිට්ටු ටික දැන් අයින් වෙලා. හොර කිවිසුම් කාර්යය ටික අයින් වෙලා. බැංකු හොරු අයින් වෙලා පිරිසිදු වෙලා. මම තමුන්නාහසලට කියන්න කැමතියි. හොඳට අහගන්න. මෙහි ඉන්න අර ලොකු තැනටත් කියන්න මං කිව්වයි කියලා. පස් වෙනිදට මැතිවරණයක් දිනනවා. රජයත් පිහිටවනවා. රටත් දිනවනවා. එතනින් නතර වෙන්නේ නැහැ. සිරිකොත වගකීමක් මම බාර ගන්නවායි කියලා මේ අවස්ථාවේ කියනවා. මට ඇහුණ අපේ මෙහි ලොකු තැන මේ දැන් ඉතින් මම අනුකම්පා කරනවා පොඩ්ඩක් එන්න එන්නම වයර මාරු වෙලා සමගි ජන බලවේගයේ අහෝසි වෙනවා. මහා ලොකු නඩුවක් තියෙනවා. ඒ නඩුවෙන් හැම දෙම ප්‍රතික්ෂේප වෙනවා. අනේ අම්මේ කියලා පැය 48ක් ගියේ නැහැ. මේ රටේ අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය දොට්ට දැම්මා. සමගි ජන බලවේගයට අභියෝග කරපු ඒ අධිකරණ ක්‍රියාවලිය නිෂ්ප්‍රභ කරා. मरु सेल्लमे एक अगमति अपेक्षकिया संधाने नायकिया संधाने हदंडे नामयोजना मंडले सभापति महलेकं वरे संधान पत्करंडे ईट पे ओहट्टुअ डील दुआन नराधाय හොඳට මතක තියාගන්න පස්වෙනි දඩ මේ රටේ පොදු ජන යුගය අපි බිහි කරනවා. දැන් මිත්‍රවරුනි ඔබතුමාලට මතක ඇති නේද අර නොවැම්බර් 10 වෙනිදා ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් දිනෙව්වනේ වෙනසක් ඇති කරානේ. අලුත් තාණ්ඩුව බිහි කරානේ. දැන් මිත්‍රවරුනි මේ ඊට දින 3කට ඉස්සෙල්ලා ඔබතුමාලටත් මේ ළඟම බල ප්‍රදේශයේ කැලණි ප්‍රදේශයේ කැලණි ගඟ දෙබෑ කරලා නාගී මතු වෙලා සර්වඥ ධාතුන් මතු වෙලා පන්සල ළඟ පොහොට්ටු බෙදලා ඒ අය කිව්වේ මේ මහා පින්වන්ත යුගයක ආරම්භයද දාසේ විනිදයින් පස්සේ බිහි වෙන අලුත් රජය මේ නිර්මාණය වෙන්නේ පින්වන්ත යුගයක් මේ රටේ වාසනාවන්ත යුගයක් කිසිම දවසක මේ වගේ මහා සෞභාග්‍යයක් රටට බිහි වෙන්නේ නැහැ. අනේ ඉතින් අපේ රටේ ජනතාවත් හතරවරන් දෙයියෝ සිහි වෙන්න 69 ලක්ෂයක් දුන්න දිවිල්ල
මෙන්න බලේ මාස දෙක තුනක් අක්කියේ නැහැ කොරෝනාවක් කොරෝනාවක් ආ දැන් මෙතන මම පෙන්වු කරන්න හදන්නේ මොකක්ද දන්නවද ඒ කරේ 16 වෙනිදාට පෙර අර නාඩගමක් නටලා බුදු දහමට කරපු ලොකුම කැලල ලොකුම නිඳාව ලොකුම අපහාසය සම්බුද්ධ ශාසනයත් බුදු දහමත් තුට්ටු දෙකට වෙන්දේසි කරා මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් බලාගෙන මේ මේ පාර ඡන්දේ 5 වෙනිදා අගෝස්තු 3 වෙනිදා වෙනකොට මං හිතන්නේ පෝයකුත් තියෙනවා දැන් මෙදා පාර මන් දන්නේ නැහැ මොකද්ද සැලැස්ම කියලා මම ළමයි පොඩක් අහන්න ඕනේ මොකද්ද සැලැස්ම කියලා කැලණි ගඟ නෙමෙයි මෙදා පාර මට ආරංචි කළු ගඟ දෙබෑ වෙනවලු ගින් ගඟ දෙබෑ වෙනවලු නිල්වලා ගඟ දෙබෑ වෙනවලු මහවැලි ගඟ දෙබෑ වෙනවලු කියන්න බෑ අපේ විචිත්‍රපුණ සොවි සමැතිතුමා හිටපු පැත්තේ මැණික් ගඟ දෙබෑ වෙලා ඉඳ දන්නේ මොනව මතුවේද දන්නේ මොන විහිළුද මිත්‍රවරුනි මොන බොරුද කරපු දෙයක් සිදු වෙලා තිබෙන්නේ ඔබතුමන්ලා වෙනුවෙන් නොව රට වෙනුවෙන් නොව පුරවැසිය වෙනුවෙන් නොව හැම දෙයක්ම සිදු වෙලා තිබෙන්නේ තමන් වෙනුවෙන් තමන්ගේ කණ්ඩායම් වෙනුවෙන් අපිට කිව්වා කෂේරුකාවක් තිබෙන ශක්තිමත් නායකත්වයක් තුලින් අලුත් යුගයක් බිහි කරනවායි කියලා ලොකු වෙනසක් ඇති කරනවායි කියලා තමයි කිව්වේ 16 වෙනිදා අපේ කවදාවත් වයසට යන්නේ නැති අපේ නළුවා එදමාව මේ කෘත්‍යාධිකාරයෙන් කිව්වා කෘත්‍යාධිකාරි මණ්ඩලෙන් කිව්වා මේ අපේක්ෂකත්වය දෙන්නේ නැහැ කියලා මං කියෝ බය වෙන්න එපා මම දෙනවයි කියලා කිව්වා තමයි මිත්‍රවරුනි බලන්න මෙතෙක් කරපු ක්‍රියාකාරකම් හැම ක්‍රියාවකින්ම පෙන්වන්නේ මොකද්ද දුර්වලකම් දුර්වලයි ආණ්ඩුව දුර්වලයි ආණ්ඩුව අසාර්ථකයි ආණ්ඩුව ෆේල් ඇයි සමන් පරිප්පු පාලන බිල දින 15යි සහල් මාෆියාවට යට වෙලා ඉම්රාන් ඛාන් දෙනවා දකුණු ආසියාවෙම තමන්ගේ ජනතාවට අඩුවෙන්ම තෙල් අපේ රටේ පකිස්තානයට වැඩිය 75ක් වැඩිද අපේ රටේ දැන් යන්නේ මහා පරිණත පාලනයක් නේ අවුරුද්දක්ම තෙල් මිල වෙනස් කරන්නේ නැහැ. දැන් මේ කොරෝනාව තුලින් මතුවලා තිබෙන එක දෙයක්. මොකක්ද දන්නවද? තමුන්නාන්සෙලට ආණ්ඩුව ලබා දෙන වටිනාකම සහ තක්සේරුව. දැන් 69 ලක්ෂයක් දිනපු ආණ්ඩුව, දිනවපු ආණ්ඩුව රටේ ජනතාවට කියනවා අපේ වීරෝදාර ජනතාවනේ මේ රටේ හැම පවුලක්ම අපේ රජේ තක්සේරු කරන්නේ රුපියල් 5000යි. රුපියල් 5000ේ පවුල් තක්සේරුවක් තියන්නේ අපේ රටේ. හැම තැනම බොරුව. මාර්තු අප්‍රේල් විදුලි බිල කපා දමනවායි කිව්වා. දැන් මැයි මාසේ මාර්තු අප්‍රේල් මැයි තුනම එකතු කරලා රෙඩ් නෝටිස් එකකුත් එක්කවන්නේ. මෙන්න මිත්‍රවරුනි 69 ලක්ෂයක ජන වර්මේ පළ විපාක මම ඔබතුමන්ලට කියනවා රජයේ සංඛ්‍යා ලේකනම කියනවා 4 දෙනෙක් ඉන්න පවුලකට මාසකට අඩුම ගානේ 20000ක්වත් දෙන්නට ඕන කෑම කාලා විතරක් ජීවත් වෙන්න මම ඔබතුමන්ලට කියනවා ආදරණීය රටවැසියනි ජනතාවනි අපි තමුන්නාන්සලාට මේ රටේ ආර්ථිකයේ ගොඩනැගෙනකන් මාසකට 20000 ගානේ හැම පවුලකටම ලබා දෙන්නට අපි ප්‍රතිඥා දෙනවා මේක මම දැන් දින කිහිපයකට කර කිව්වන් පස්සේ අපේ
මහෝපාද්‍ය ආර්ථික විශ්ලේෂක රුපියල් 2500න් මිනිස්සුෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්ව හාදයක්. එයා අහනවා කොහෙන්ද 20000 දෙන්නේ කියලා. මම එයාට කියනවා එයාගේ විකෘති සිහිනය කොරෝනාවක් අස්සේ ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා ක්‍රීඩාංගණය හදන එක අහෝසි කරලා ඒ සල්ලි ටික මිනිසුන්ට ලබා දෙනවා. දෙහිවල ගල්කිස්ස වෙරළ තීරුවේ වැලි ව්‍යාපෘති මරුනේ කොරෝනාවක් අස්සේ මිනිසුන්ට 5000යි වැලි කොට දමන්න ලක්ෂ 8900යි ලැජ්ජයි. කුට්ටි පිටින් කොමිස් ගහන්න පුළුවන් අධිවේගී මාර්ග කොන්ත්‍රාත් අස්සම් කරලා මිත්‍රවරුනේ ඕන තරම් මුදල් තිබෙනවා. මේක කළමනාකරණය කරගන්න විතරයි අවශ්‍ය. අපිට තිබෙනවා ඒ හැකියාව, අපිට තිබෙනවා ඒ දක්ෂතාවය. මනුස්සකම රජේන යුගයක් අවශ්‍යයි. මිනිස් සම්පතල වටිනාකමක් දෙන යුගයක් අවශ්‍යයි. කිසිම පැකිලීමකින් තොරව නොබියව තමුන්නාන්සලා අනිවාර්යෙන්ම මෙදා පාර දුරකතනේ දිනවලකොට මම ඔබතුමාලට පොරොන්දු වෙනවා. අනිවාර්යෙන්ම වත්තල නැතිවරණ කොට්ටාසේ අනාගතය මෙදුමල්ලත් සමග අපි බාර ගන්නයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි ඇත්ත කතා කරන්න ඕන. මේ කොට්ටාසේ ජේෂ්ඨ නායකින් කරපු සේවාව අපි අගය කරන්නට ඕන. නමුත් දැන් කාලේ ඉවරයි. දැන් අලුත් වෙලාවකට අවස්ථාව දෙන්න. අලුත් කාලයකට, අලුත් යුවේකට අවස්ථාව දෙන්න ඕන. අලුත් ගමනක්, අලුත් දර්ශනයක්, අලුත් වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල තුල අපි ජනතාව ජීවත් කරනවා. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ තමුන්නාන්සලා එක්සිත්ව එක්සත්ව මේ වත්තල මැතිවරණ කොට්ටාසය ජයග්‍රහණය කරවන්නට ඔබතුමන්ලගේ උපරිම හයිය දෙන්නට ඕන. උපරිම ශක්තිය දෙන්නට ඕන. අපි දිනනවා. අනිවාර්යෙන්ම දිනනවා. ඒ මොකද රටේ ජනතාවට එපා වෙලා තිබෙන්නේ මේ දෙගොල්ලන්ගේ දීල් දේශපාලනය. දීල් දේශපාලනෙන් රට හෙම්පත් වෙලා තියෙන්නේ. මේ ඩීල් දේශපාලනයට, මේ හොර කිරිසුන් දේශපාලනයට අනුමැතිය දෙන්න එපා. මිත්‍රවරුනි, අපේ අර අනිත් හාදෝ කියනවලු කොහොම හරි දිනා ගන්න ඕන. අපි යනවා ආණ්ඩුවේ දෑත් ශක්තිමත් කරන්න. අපි යනවා දෑත් ශක්තිමත් කරන්න. දෑත් ශක්තිමත් කරන්න තමුන්නාන්සලා එකගද? දීල් දේශපාලනයේ තමුන්නාසල එකදද? මිත්‍රවරුනි, අපි ඉන්න ඕනේ මහ ජනතාවගේ පැත්තේ. වෙන කාගේවත් පැත්තේ නෙමෙයි. ඒ මහ ජනතාවගේ පැත්තේ ඉඳගෙන පොඩි මනුස්සයෙකුගේ සිතුම් පැතුම් හඳුනා ගන්නට ඕන. පොඩි මනුස්සයෙකුගේ සිතුම් පැතුම් හඳුනාගෙන පුංචි මනුස්සයගේ සිටිවිලි අවබෝධ කරගෙන මිත්‍රවරුනි, මහ ජනතාවගේ දහඩිය සුවඳ දැනෙන්න ඕන. ඒක උහුලන්න හයියක් තියෙන්න ඕන. දැන් තමුන්නාන්සලාට ඔය ප්‍රභූ දේශපාලනෙන් වැඩක් නැහැ. VIP දේශපාලනෙන්, VIP පොලිටික්ස් වලින් වැඩක් නැහැ. ඔය VVIP දේශපාලනය නතර කරන්නට ඕන. මේ රටේ සමස්ත ජනතාවගේ දුක තේරෙන ප්‍රබුද්ධ ප්‍රසස්ත දේශපාලනය ජනතාවත් එරටු කරගෙන ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ නිසා වත්තල ජනතාවනි, සියලු දෙනාම එකතු වෙන්න. මම කියනවා නගර සභාවටත් ප්‍රාදේශීය සභාවටත් එකතු වෙන්නයි කියලා පරක්වන්නට පෙර. මොකද අපි ළඟදීම තව අවුරුද්දකින් පැවැත්වෙන්නට යන පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකව තෝරනවා මේ ගමන.
එතකොට තමුන්නාසලටම හිතා ගන්න පුළුවන් මැතිවරණ ව්‍යාපාරයට එන්න ඕනේ මමද අහවලාද කියේ ඒක තමුන්නාසලා තීන්දුව කරා ඒ නිසා සියලු දෙනාම එකතු කරගන්න සියලු දෙනාම ඒක රාශී කරගන්න කොටන් අදින පුද්ගලින්ටයි සමගී ජන බලවේගයේ පෙරහරේ යන්නට අවස්ථාව ලබා දෙන්න කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ අනිත්‍යක මේ දැන් කරන්නේ මේ ලියුම් දේශපාලන ලියුම් ගෙවනවලු අස් කරනවා අති හිටෝනවා තහනම් කරනවා අනේ ඔය ලියුම් අපිටත් එව්වා ඔය ලියුම් අපිටත් එවලා නඩු දැම්මෙන් පස්සේ මොකද වුනේ මොකද්ද තීන්දුව මොකද්ද ප්‍රතිඵලය ඒ නිසා මම හැමෝටම කියනවා මේ ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව මේ නිවට ජන ප්‍රජාවන් නෙවෙයි මොනවටද ඔච්චර බය වෙන්නේ බය වෙන්න එපා තව අවුරුද්දකින් එනවා පළාත් පාලන මැතිවරණය තමුන්නාන්සලා මේ පරිවර්තනයට එකතු වෙන්න මේ විප්ලවයට එකතු වෙන්න එතකොට පළාත් පාලන මැතිවරණයේදී ඔබතුමන්ලා වෙනුවෙන් කරන්න ඕනේ අපි කරන්න ඒ ගැන බය වෙන්න එපා කරුණා කරලා ඒ තවමත් ගැහි ගැහි වෙවුල වෙවුල ඉන්න කට්ටියට පොඩ්ඩක් කියන්න බය නැතුව සජිත් වගේ එන්න කියලා ඉස්සරහට බය නැතුව මොකද මේ කිසිම කෙනෙකුට අගතියක් වෙන්නේ නැහැ ඇයි පස්වෙනිදා ආණ්ඩුව පිහිටවල ජනතාවත් දිනවල හොඳට මතක තියාගන්න සියලුම දෙනා මාත් එක්ක ඉන්න සිරිපොතට ගිහිල්ලා ඒ සිරිපොත වගකීමක් බාරගන්න ඒකට බය වෙන්න එපා ඒක අපි කරන්නේ ජනතාවගේ ආශිර්වාදයෙන් බලහත්කාරයෙන් නෙමෙයි මේ ලියුම්ගේ වල නෙමෙයි දැන් තියෙන කොම ලියුම් ගනු දෙන්නේ තම්බ සතේකට ගණන් ගන්න එපා පයට පෑගෙන දූවිලි තරම්වත් ගණන් ගන්න එපා හැබැයි ගණන් ගන්න ජනමතය මිනිසුන්ගේ අදහසට වටිනාකම දෙන්න හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාව තිබෙන අපේ මිනිස්සුන්ගේ අපේ ජනතාව බලාපොරොත්තු වෙන වෙනසක් අපේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ලොක්ක ලොක්ක අතර ඩීල් නෙමෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ සහනය හයිය ශක්තිය ඩොනල්ඩ් ට්‍රම්ප් කොච්චර ගහගත්තත් එයාගේ විරුද්ධවාදීන් එක්ක ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක මූල්‍ය හයියක් ඇමරිකානු ආර්ථිකයට දීලා ගෙවල් වලට එවන තැපෑලෙන් චෙක් එක එතන අපේ රටේ ඇත්තෝ ගිහිල්ලා අර පොහොට්ටුවේ ගමේ නායකයා ළඟට ගිහිල්ලා එහෙයි ස්වාමීනි අවසරයි ස්වාමීනි මට 5000 ලබා දෙන්නට අවසරද වහල් දේශපාලනය ජනතාවගේ ආත්ම ගරුත්වයේ තුට්ටු දෙකට නැති කරනවා එංගලන්තයේ කර්මාන්ත කරුවන්ගේ ව්‍යාපාරිකින් යටතේ වැඩ කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ වැටුපෙන් 180ක් දෙන එංගලන්තය ආණ්ඩුව මහ බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඇයි මේ කොරෝනාවෙන් ගොඩ එනකම් මිනිස්සු ටික රකින්න අපේ 5000යි එක 5000යි ඕන තව 5000ක් දෙයි හරියටම මේ මැතිවරණේ කිට්ටු ගල්ලා ආ දෙකක් දුන්නා ආ එහෙනම් එහෙනම් තුන්වෙනි එකක් දෙයි 5000 හැබැයි වික්‍රමුනි මසකට 20000ක් දෙන්න ඕන එකේ ඡන්ද ඉලක්ක කරගෙන 5000 ලබා දෙන එක බොහොම කනගාටුදායක දෙයක් දැන් මිත්‍රවරුනි දැන් ඔය පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවනේ දැන් කට්ටිය කියා ගන්නවා ලියා ගන්නවා පරිණත නායකයෝ උසස් නායකයෝ දුරදක්නා නුවණ අනාගතය හොඳට පේනවලු හැබැයි 225 මට විතරයි කොරෝනා පෙරුනේ මම කතා කරා අපේ සමගි ජනබලවේගයේ නායකයෙක් එක්ක මේ සමගි ජනබලවේගයේ മന്ത്രി කණ්ඩායම විතරයි කොරෝනාව දැක්කේ ජනවාරි 24 පෙබරවාරි 5 වෙනිදා අන්න බලන්න ඕන මුහුණුපත මං හිතන්නේ මේ වැඩි ටීවී වල නම් මාව පෙන්වන්නේ නැහැ බයයි පෙන්වන්න මුහුණුපතේ තියෙනවා අපි තමයි ඉස්සෙල්ලා කිව්වේ කොරෝනාවක් එනවා ලෑස්ති වෙන්න මුව ආවරණ හොඳ ක්වොලිටියේ මුව ආවරණ ගුණාත්මක මුව ආවරණ ලබා ගන්න නෑ මුව ආවරණ එපයි කිව්වා මට තවත් එකක් කිව්වා ඕවා කතා කරන්න එපා චීනේ තරහ වෙයි කිව්වා
එක චීනයේ තරහ කරගන්න වැඩක් කිව්වෝ. චීනයත් එක්ක අපේ තියෙන හොඳ මිතුදම. ඒක කිසි ගැටලුවක් නැහැ. ඇත්ත කතා කරා. අපිට පෙනුන දුර අපිට පෙනුන අවදානම. හැබැයි පරිණතයි කියන නායකයන්ට මොනවත් පෙනුන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා නිදි කිරා කර හිටියා. ඒගොල්ලෝ කරන්නේ නිදියන එක තමයි. මිත්‍රවරුනි නිදිමත පාර්ලිමේන්තුවකින් රටට වැඩක් නැහැ. වැඩ කරන පාර්ලිමේන්තුවක් ගොඩනගන්න. සේවය කරන පාර්ලිමේන්තුවක් ගොඩනගන්න. බඩගින්නෙන් කුසගින්නෙන් පිපාසෙන් පෙළෙන පොඩි මිනිහරකින් ආණ්ඩුව ගොඩනගන්න. මේ මැතිවරණය වෙනුවෙන් මේ ව්‍යාපාරය වෙනුවෙන් මම ජන හමුදාසක් පවත්වලා. ඉතින් මට ජනාධිපතිවරණයේදී දහසක් කියන්න තිබ්බනම් මම කප් එක ගහනවා. නමුත් මට ඉතින් ජනාධිපතිවරණ දෙකක් තිබ්බනේ. එකක් අපේක්ෂක වරණය අනිත් එක ජනාධිපති වරණය මාව වටේ යවුව වටවන්දනාවේ යවලා දින 30ක්ද කොහෙද 30ක්ද 32ක්ද තිබ්බා අපි බොහොම ආශාවෙන් වැඩ කටයුතු කරා මගේ දේශපාලන ජීවිතේ ඉතාමත්ම සන්තෝෂමත්ම කාලය ඇයි මම හැමදාම හිටියේ ජනතාව අතර ඒ ජනතාවගේ හයිය තුලින් අපි දැවැන්ත හයියක් ලැබුවා අපේ රෙජිනෝල් මැතිතුමා अब शशिकुमार मेतिमापेक्षकोषा मेतिमर मेतिमा देशपालन उपक्रमी बहुमत अक्षे करुण नायक अबे කාවින්ද ජයවර්ධන මැතිතුමා හොඳ දක් ආ සමා වෙන්න මගේ යාළුවා අමතකුණා ඔයත් කොහෙන් හරි පාත් වෙනවනේ මෙයාට මොන බලයලත් මේ නියෝජිත කමක්වත් දීලා නැහැ අපි අපේ රංජන් රාවණායක මැතිතුමා මටත් බැන්න පොඩ්ඩක් මම හැබැයි ගණන් ගත්තේ නැහැ මං එතුමාට ගිහිල්ලා හිරගෙදර ගිහිල්ලා බලලා ඔක්කොම උදව් ටික කරා එතුමාට අපේක්ෂකත්වයේ දෙන්නේ නැහැ කියලා කිව්වා අපේ නායකතුමා මං කිව්වා බය නැතුව ඉදාම කතා කරලා කිව්වා මම දෙනවා අනිවාර්යයෙන්ම රංජන්ට මැතිවරණ ඉදිරිපත් වීමේ අවස්ථාව ඒක ඔයා කියක් ඒ නිසා මිත්‍රවරුනි හොඳ කණ්ඩායමක් ඉන්නවා ඒ නිසා තමුන්නාන්සේලා සීලු දෙනා මේ කණ්ඩායමත් එක්ක එකට එකතු වෙලා අපි ගම්පහ දිස්ත්‍රික්කයේ දිනමු अभी गंपह दिश्रिके जायग्रहणे करूं गंपह तीनों नहीं दे वियते राजीव गांधी में महात्मा गांधी के पुता किये दाने नहीं कह रहे ये पत्ते वियत वियत मगे नंबर एक अभी गंभीरी स्पोर्ट डा या इंडिया वट गया में वियतुंगे खंडा है मक्के का राज्य तांत्रिक महाभारत को इन्होंने हम उठा राज्य तांत्रिक चारिका ගිහිල්ලා අර සමාවෙන් රජීව් ගාන්ධි නේ රාහුල් ගාන්ධි රජීව් ගාන්ධි මැතිතුමාගේ පුතා පුතාට එක්ක කතා කරලා කියනවා මම මහත්මා ගාන්ධිගේ පුතාව අඳුනගත්තයි කියලා මම බය වුණා ඒ වරදක් කළා මිරිස්කුඩු ප්‍රහාරයකට එල්ල කරයිද කියලා රාහුල් ගාන්ධිට කෙසේ වෙතත් තමුන්නාන්සලා සීලු දෙනා දැන් අද මේ ආරම්භෙන් හොඳ හයියක් ගන්න හොඳ ජවයක් ගන්න මම යනෝ රටවට ඒ රැස්වීම දහක් කරන්න බලමුකෝ අනිත් ලොක්ක කීයක් යයිද කියලා පණ තියනවද කියලා අපි බලමු ඒ නිසා පණ ඇති කෙලින් කතා කරන කෙලින් වැඩ කරන නායකත්වයක් රටට විහි කරලා පොඩි මිනිහා රජ කරවන්න රටේ ජනතාවගේ පොදු ජන යුගය විහි කරන්නේ කියලා ප්‍රකාශ කරමින් සීලු දෙනාටම තෙරුවන් සරණයි අස්සලාමු අලයිකුම් වනක්කම්.
දෙවි පිහිටයි. එතුමාට සාරෝපණවා එතුමාට ප්‍රශංසා වැඩි පිටත් වෙන එතුමාට